ආරක්ෂක සේනා අඥාපති ඉදිරි නඩත්තු පෙදෙස අඥඥාපති සේනාකාධපතිවරුුණ බලසේනාධිපතිවරුන් පණඩලික නිල්ධාරිවරුන් ඒ නිල්ධාරිවරුන් ඇතුළ සීම ජේෂ ා කනිෂට නිධාරී නිලධාරගනි රක් జ මේන්තු සැරෙන් ජඇතුළ අනිෙුත් ැර ජ මේතු ැර ජරු, ල්ලක් නිල්ධාරින් ේస్ට නිෂ් කොමෂ ො ක් නිල්ධාරිරන්. නිලධාරණී යනි වීරෝධාර සෙබ සැබරිනි ඔබ සරු දෙනාටමත් සුබෝ දැසන ්‍රේවා ශ්‍රී ලංකා පජාතන්ත්‍රික සමාජවාජීවාී ජනරජයේ විශ්‍යත වන දහමුදාදී පදතිවරයා වශයෙන් පත්වී රාජකාරි බෑරගැනීමෙන් පසු ආරක්ෂයනා මධ्यම බලප්‍රදේශයේ සිදු කරන ප්‍රථම නිර්සංචාරෙද්දී ඔබගේ සුවදුක් විමසා බැලීමටත් වත්මන් ආරක්ෂක තත්්‍යපළිබධව ඔබ දැනුවත් කිරීමටත් අපේක්ෂා කරනවා. ඒ සඳහා ආරක්ෂක සේනා මූලස්ථානයට මා පැමිණි අවස්ථාවේදී හමුදා සම්ප්‍රධයන්ට අනුකෝලව ඉතාමත් උසස් අන්දමින් කඳුරු මුරයක් හා සම්මාන මුරයක් පිරිනමමින් මා පිළිගැනීම සම්බන්ධයෙන් පුද්ගලිකවම ආරක්ෂක සේනා ආකඥාපති තුමා ඇතුළු සියලුම ඒහා සම්න්ධච්ච ජේෂ්ට කනිෂ්ට සීර්ම දෙෙනනාහට මගේ ්‍රධ්‍යයාගම ස්තුෘතිය මේ අස්ථාවද. L සස්ථවාදීන්ගේෙන් සමස්ථ දේශයම රැකගනීමේදී දසක තුනකට ආසන්න කාලයක්. මෙරට පැවිති සටන්වලදී ජීවිත පූජා කළ වීරෝධාර රණවරුවන් මෙම අවස්ථාවේදී ගෞරෝපූරක මාසිීහි පත් කරන්ඩ කැමති. එවගේම යුදවි මේේදී රනක්ෂිතයට පත් වූ රණනිරුවන්ද ඉතා ගෞරෝවයෙන් චීපත් කරන අතර ඕවුන් අතරින් අවදුරටත් ප්‍රතිකාර ලබන රණිරුවන් හට ඉතා එක්නිස් සුවය ලැබේ වයි කියලා මම අසාවිදි ප්‍රාර්ථන කරනවා. ශ්‍රී ලංකා දීපේ ස්වරිත්වය හා බෞමික කකණඩතාවේ සුරක්ෂිත කිරීම සඳහා සවිශේෂී දායකත්වයක් ලබාදමින් සිටින ශ්‍රී ලංකා යුදහමුදාව වර්තමානයේ හිමි කරනති ප්‍රතිරූපය ඉතා සාර්ථකයි කියලා ම මේ අවසාවිදි කියන්න කැමති. ඒ සම්බන්ධෙම ඉතා සතුරුව වෙන. ඒ වෙනුවෙන් අත්තිී විශාල කැප සිදුකරමින් නායකත්වේ ලබා දදුන් හිටපු යුද හමුදාපතිවරුන් ඇතුළු. සියුළුම යුද හමුදා සාමාජකෙන් විසින් සිදුකරනු ලැබූ අධධතිය මෙහෙවර යුද හමුදාපතිවරයාවශයෙන් මංම්‍යවස්ථාවදී කුතඥවේදීව සහිපත් කරන්න කැමති. විශේෂයෙන් මෙම දුස්කර හා සංකීර්ණ කාලසීමාවේදී, ඉතා විශෂ්ටයුරින් කැපයුමෙන් සය රාජකාරයේ ඉටු කරන ඔබ සියුලුම දෙනා. ශ්‍රී ලංකාව ඉතා වටිනා පුරවැසියන් මිදිහට. යුදහමුදාව ආරශ්සා කරමින් ඉතා අගනා රාජකාරයක් කරන ඔබසිරු දෙනා හට මාගේ ප්‍රනාමේද මේ අවස්ථායිමා පුදකරන්න කැමති. විශේෂයෙන් රටේ පසුගිය මාස කීපය තුළර ඇතුූ ව්‍යාකූල වාතාාවරණය තුළ ශ්‍රී ලංකායි උදහමුදාව අතේ විශිෂ්ට රාජකාරයක් ඉටු කළබාව මාගේ හැගීමයි. ට ඇති ුතුබ එම අරබධකාර වාතාාවරණය පාලනය කොට යතාා තත්වයට පත්කිරීම සඳහා. අතිගරු ජනාජිපති සහ සන්නර්ද සේවා සේනාාදි නායක රනිල් වික්කමසක මැතුමා ප්‍රමුඛ රජගෙනයන වැඩපිල්ිුවට අපගේ සහෝයගේ ලබාදීම අප සමගේ වග කියීීමම අ බව මාමේ අස්ථාවදය බිගෝධය සිරුදනාට දල්න්නු වන්නට කැමති. ඒ සඳහා ආරක්ෂ කල ේකම් කමල් ගුන්රත්න ජෙස්්ට නිධාරිතුමාන්ද සහ ආරක්ෂක මාණ්ඩලික, ප්‍රධනී ජනප්‍රල් සවේද්‍රශිල්ලා මැත්‍රතුමන්ගෙන්ද ලැබෙන සහයෝගය ඉතාගේ කොට සලකනවා. යුදහමුදාවේ මේ වෙනට ක්‍රියාවට නංවා ඇති. පස් අවෞුරුදු මූලොග පායික සැලස් මුතුලින් යට තල පහස්කම් සංවර්ධනය නවීන තාක්ෂණය සැබල සුගසාධනය පුහනිිමින් හා යුදහමුදා සංවිධානය වියුහයේ, වෙනස්වී මාධද්‍රී. ශේත්‍ර ගණනාවත් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් කටුතු කරීම තුළින් යුදහමුදාවේ අනාගත අභිුෘදධය සහති කළ හැකි බවමා විශ්වාස කරනවා. එනිසා එහි ක්‍රියාදාමයන් කාලානු රූපිව ඉදිරියටත් පවත්තාගැෙන යමින් අභිවානමත් යුදහමුදාව තවදුරටත් සංවර්ධනය කිරීම අපි සුරුජනාගේම වගකින් බව මංමය අවස්සාවිදී සසිහිපත් කරන්න කැමති. ්‍රීලාකා උදමුදාවේ ප්‍රමුක්ඛතම රාජකාර වන්නේ රටේ ස්වයිරීත්වය හා බෞමිකා කණ්තාවයට එරහි පැමිණෙන තර්ජනයන් හඳුනා ගනිමින් මෙරට පාලනය වන උත්තරීතර ආණ්ඩුකම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සහ. රටතුල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂ කිරීමට. සහෝගේ දක්ගමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම බව ඔබ සිරු දෙනා. දින් දැනගත යුතු බව මාමි අවස්ථවිද අවධාරණය කරන්න කැමති. රටක ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී වීව තුළ විවිධ මතධරණ කණ්ඩායම් සමාජයේ ක්‍රියාත්්‍යාත්මකවීම සාමාන්‍ය තත්ත්වයක් වුවත්. ආණ්ඩුකම ව්‍ර්‍යවස්ථාවෙන් රටේ සම්මත නීතියෙන් අප වෙත පැවරී තිබෙන නීතියානොකූල වගකීම ඉටුකිරිීම සඳහා අපි බැඳී සිටින බව ඔබ සිරු දෙනා. ඔබ කරගත යුතු ශ්‍රී ලාංකායි උදහමුදාවේ සියලු රණයුරුවන්. මේ දක්වා ඉතාමත් විශිෂ්ඨ ආකාරයෙන් මෙම වගකීම ඉටු කරන අතර. ඉදිරයේදීත් මේ සම්බන්ධෙන් විශේෂාවධානයක් යොමු කිරීම අත්‍යවශ බව මම තව දුරටත් ඔබගේ අවධන්ට ලක් කරන්නට කැමති. විශේෂයෙන්ම මෙහිදී යුදහමුදාධිප්‍රති ලෙස මාගේ දැක්ම වනුවේ ෘත්තිය නිපපුුණත්වයකින් යුත් හමුදාවක් පවත්වා ගනිමින් එම අර්මුණ ජයග්‍රහණය කර ගෙනමයි. රටතුළ නිදහස් හා සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාම සඳහා. නීතිය හා සාමය ආරක්ෂා කිරීම වගකීම ඉටුකිරීමටත්. ්‍රටේ අත්‍යවස සේවාවන් පවත්වාගෙන යාමට අවස්‍ය ශහයෝගේ ලබාදීම තුළින් සමස්ත මහජනතාවගේම සාමාන්‍ය ජනජීතය මනාව ත්වාෙන මසා බ ඉදිරියේදී. ඔබයි ඔබට ඉදිරියේදී. කැපවීමෙන් රාජකාරය ඉටුකිරීමට හැකියාව ලැබෙන ඇතැයි ම විශ්වාස කරනවා. ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම සිදුකිරීමට ම කැපවී සිටින අතර. එසේම වර්තමානයේ පවතින අභියෝගයන්ට මූනිදිම සඳහා අපවෙත පැවරී ඇති. මූලිකකාරයන්ට පරිබාහිරණ. අවශ්‍ය පරිදි සීරම සහයෝගැන් ලබාදීම සඳහා. ම සූදාධනම් ාමය අවස්ථාවදී සීපත් කරන්නට කැමති. ඕනෑම ආරක්ෂක තර්ජනයකට මුහුණදම සඳහා සක්තිමත්ම සූදානම් වෙමින්. රටේ ආරක්ෂාව තහුරු කිීම සහහා ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු අනෙකුත් ආරක්ෂක අන්ස මෙෙන්ම සිවිල් සේවාවන් අවශ්‍ය සහය ලබාදීම සඳහාත් අප ක්‍රියා කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදදාාවහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ පවතින අන්‍යෝ්‍ය සහග්‍ය අනාගතයේදී, තවදුරටත් වර්ධනය කර ගනිමින් ඉදිරි ක්‍රාකාරකම්හි නේලීමටත් මම අපේක්ෂා කරනවා. ඒ වගේම අපගේ උපක්‍රමික සැලසුම්, වත්මන් ආර්ක්ෂක තත්වයට සර්ලන පරිදි අනුගත වන පරිදි ඒ ආකාරෙන් සකස්කර ගැනීම සඳහාත් ඉදිරියේදී අවධානය යොමුකිරීම ඉතා වැදගත් බව මාමයේ අවස්ථාවද සඳහන් කරන්න කැමති. උදහමුදාවේ මූලික කාරයන්ට අමතරව මෙම අවස්ථාවදී වැදගත්ම වගකීම වන්නේ මේ වනට රටේ උද්ගතවීයතියේ ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් මිදම සඳහා දායකත්වය ලබාදී මයි.ඒ අනුව රටේ කෘෂිකර්මාන්තය නගාසිටියුම සඳහා මේ වෙනවිට අත් උදහමුදාවයගෙන් ලබාදනස් දායකත්වය වඩාත් සංවිධානත්මකවරින් ලබාදම සඳහා එල ගැසි යුතු බව ඔබගේ අවධාන්ටමාන කරන්න කැමතියි. අපට ලබන පුහුණුව තුරින් යුදහමුදාවේ ශක්තිය. හැකිියාව හාවෘතිමය භාවයේ ඉතා උසස් මට්ටමකට රැගනීම හැකියාව තිබෙන අතර පුහුණුව තුළින්. නිපුුණනත්තයෙන් පිරි සැබුුණුන් පිරිසක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මම කටයුතු කරනවා. ඒවෙන හැකි සෑම අවස්ථාවගදීම දැනුම ලබාදීමමින් සියුණු නිලෑන්ගේ සාභාගිත්තුවය සහිතව. ු පාටමලා පැවත්වීමට අවධානය යොමු කිරීමට මං බලාපොරොත්තු වෙනවා. එසේම නිර්රධාරී හා සෙබලුන්ගේ විශයානු බද්ධ දැනුම වර්ධනය සඳහා අපි අවධානය යොමු කළයුතු තිබෙනවා.ඒ අතර තමා ස්ථානගත ප්‍රදේශයන්ට ආවේනික පූණවීමම්ද සිදුකිරීම මේ සඳහා වඩාත් උචිත බව මා විශ්වාස කරනවා. මේ වෙනවට මාස තිස්සායකට මේ වනුවට මා. වසර තිස්සායකට අධික ශේවා කාලයක්තුර, විධ මට්ටමේ රාජකාරි කරමින් අවසානයේ රැජිමේන්ටු අධිපතිවරයෙකු ලෙසත්. ස්වෙච්චා බලසේනාවේ සේනාවිදායක හා. යුදහමුදා මාණ්ඩලික ප්‍රධානී යන තනතුරු වල රාජකාරකිරී මේදී. යුදහමුදාවේ කඳුර හා යුදහමුදා සාමාජිකයන්ගේ පාලන හා බටකාර සම්පාධනය අවශ්‍යතාවයන් පිළිබඳව නිරන්තරෙන් ස්වා බැලීමට මහට අවස්ථාවන් උදවන. ඒ අනුව එම ශේත්‍රයන් හි තවදුරටත් සිදියුතු සංවර්ධනයන් සම්බන්ධයෙන් ඒ පිළිබඳව සමීපව නිලික්ෂණය කරමින් ගතුයුතු ක්‍රියාමාර්ගයන් සම්බන්ධව මා අවධානය යොමු කරනු ලැබවා. ඒ සඳහා අව්‍ය කරන හමුදා ප්‍රතිපාදන යටතේ ලබාදී හැකි සියලුම ැකියාවන් පරිදි ලබාදිය හැකි සියලුම් සයෝගන් උදහමුදාවේ ටපිරිශ්චත ලබාදීමම සදාමා සැලසුම් කොට තිබෙනවා. ඉදිරි කාලසිීමමාාවදේ යුදහමුදාවේ සියලුම රණවවන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන්. තවදුරුටත් කඩිනෙමින් සිදිය යුතු පාලනහා බටකාර සම්පාදන අශ්‍යතා ප්‍රමුකත්වයක් ලබාදී එ ඉටු කිරීම සඳහාත් තිියලුම මාගෙන් පටන්ගෙන යදහමුදා මූලස්ථායනයේ සිටන වකකින් බාරව කටුතු කරන. සිියලු නිලධාරින් මාර්ග අවසාන සෙබලා දක්වායේ පහසුකම් ලබාදීමට ම අපේක්ෂා කරනවාමේ අවස්ථාවවිදයේ සම්බන්ධි කියන්න කැපති. ශ්‍රී ලංකායි උදහමුදාව සේවේ නිලධාරී. සැබුරුන් හා ඔවුන්ගේ පවුල්ද. විශ්්‍රාමික රනක්ෂිතයට පත් වූ රණගරුවන් මෙන්ම. මියගේ රණගරුවන්ගේ පවුල් වෙනුවෙන්ද. සිවිල්කාරය මණඩල හා එම පවුල් වෙනුවෙන්ද. සුබසාධන පහසුකම් සැලසිම සඳහා විධ ව්‍යාපති හරා. ෑම අස්ථාවකදීම උපරිීම දායකත්තුවයක් ලබාදී වැඩ කටුතු කරීම සඳහා කටුතු කරති වෙනවා. ඕන මයිකුගේ දෛරිය උද්‍යෝගය හා උනන්දූ වර්ධනයවීම සඳහා ඔවුන්ට තම ආයතෙනෙන් සැලසෙන සුභසාධන ශේවාවන් සේවාවෙන් විශාල දායකයක් දක්වන බව මා විශවාස කරන කාරණයක්. විදහමුදාව ෞතික වශයෙන් සංවර්ධනය කරමින් නගාසිටුවන අතරතුර සේවේ යේදිසිනො ඔබ මෙන්ම. ස්්‍රාමික රණවිරු පවුල් වෙනුවෙන්දටිය තු සුබසාධන සිදුකිරම සඳාවශස කටයුතුමා විසින් ආරම්භු කරල බව මේ අස්ථාවේ ඔබ සිරු දෙනාවවෙත දුවට කැමති. ඒ අර්තේ ඔබ බල ප්‍රදේශයට අයත් මහනුවර පල්ල කැලේ ප්‍රදේශය ඉදි වන නව යුද හමුදා රෝහල විෘතවීමත් සමඟ මෙම ප්‍රදේශයේ ජීවත්වන හමුදා සාමජකින් මෙෙන්ම ඔවුන්ගේ පෞුල්ලට සාමාජකයන්ට පහසුවයෙන් වෛදධපිකාර ලබාගැනීම සඳහා ඇැවු බව මගේ විශවාසාසයයි. ඒ අතර කොළඹ දහමුදා රෝහලද තව දුරටත් මේ වනවිට පුළල්ල සංවර්ධනය වෙමින් පෞවතින භාවම අවස්ථාවය සඳහන් කිරීමට කැමති. එමෙන්ම ඔබ ඒකකසා බලසේනා මූලස්ථාන වෙත සංචාරය කොට බිම්මට්ට මේ ඇති ගැටලු නිසි පරිදි හදුනාගෙන ඒවා විශ්සදීම සදා ප්‍රායෝගක යෝජනාමාාවත ඉදිරිපත් කන ලෙස. යුදහමුදා ූලස්ථාන ප්‍රධාන මාණ්ඩලික නිර්ධාරිවරුන්ට සහ අධ්‍යක්ෂකවරුන් වලටමා උපදෙස් ලබාදී තිවෙනවා. එමගින් ඔබ සමගේ බටකාර සම්පාදින සඳහා පාලන ගැටලු නිරාකරණය කිරීමට මා බරාපොෘතුේරවා. ප්‍රධාන මාණ්ඩලික නිර්ධාරින් කළඹ නොසිට ඔවු තෝරාගත් කාලයන් වල වකවානුන් තුළ ඉදිරියට ගොස් ඉදිරි පෙලේ සිදින බට පිරිස්. රක්ෂාකොට ුන් අවශ්‍ය කරන සහන ලබාදීම සඳහා ඔවුන් එත නියෝගනිකුත් කරවේ රමය වවිටක්. එමම යුද හමුදාව තුළ ක්‍රියාත්මක සුභසාධක ව්‍යාපෘති එලෙසම පවත්වාගෙන යන අතරතුර තවු දුරටත් ඔබ වෙනුවෙන් සිදුකල හැකි සුබසාධක සේවන් සඳහ ප්‍රමුගත්තේ ලබාදීම මගේ අපේක්ෂාාව ඔබවම අස්ථාවදිීම මතක් කළ යුතුයි. ඔබ සමගේ හැකියාවන් දක්ෂතාවයන් හා ැපීම ගේ කිරීම සඳහා මෙම වසරේ සිට මාගේ උපදෙස් පාරිදිී. ප්‍රසංසනාත් මක ලාංජන ලබාදීම ක්‍රමවය දෙයක් අලුතින් හඳුන්නාදී ඇති බවධ මාමය අවස්ථවිදී ඔබට පවසරන්නට කෑමති. එසේම යුදදා හමුදා ක්‍රීඩා ශේෂත්‍රය ංවර්ධනය සඳහා තවදුරටත් අවධානය යොමුකිරීමෙන් අපි ලබමින් සිටින ජාතික හා ජාති අන්තර ජයග්‍රහණ වර්දක ගැනීමේ. ැකාවන් පිළිබඳවත් වැඩි අවධානයක් කොමිකිරීමට අත්‍යවශ්‍යයි. පසුගිය සතිකීපිය තුළ යුද්ධ හමුදා ක්‍රීඩකින් විසින්. ජාතිකහා ජාතයන්තර මට්ට මේ ක්‍රීඩා ජයග්‍රහණ රාසියක් හිමිකරගන නැති බවත්. එම ජයග්‍රහණ මගින් අපේ බවවමට කීර්තියක් අත්කරදීමට හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකිවීම සම්බන්ධෙන් අපි ඉතාමත් ආඩම්බරවිය තුයි. යුද හමුදා ක්‍රීඩකයන්ගේ පහසුකම් ත් පපුල් කරමින් ජාතිකහා ජාතියන්තර රය ජයග්‍රහන කර යොමීමට අවස්ථා ලාගෙනනිීම සඳහා ක්‍රීඩක ක්‍රීඩගවන්ට අවස සීලම සයෝග ලබාදීමටද මාම අවස්ථාවදී ප්‍රකාශකට. ඉදිරි කාලයේදී. මෙරට නියෝජනය කරමින් වැඩි බට පිරිසකට විදෙ ස්්‍රාජයන්ටී සාමසාධක මෙහිම සඳහා ලැබෙන අවස්ථා ප්‍රමාණය, තව දුරටත් ඉහල නංවා ලීමට ක්‍රියාකිරීම. මාගේ ප්‍රමුකාපේක්ෂාව බව මේ අස්ථාති ඔබසිරු දෙනාට ම මතක්කරට කැමති. එමගින් සාමසාධක මෙිහිුම් හර මෙරටට හිමිවෙන දීීමනාවන් මගින් වර්තමානයේ රට මුහුණදී තිබෙන පිදෙස් මුදල් පිළිබඳව. ඩොල සම්බන්ධෙන් අභියෝගයටද යම් දායකවත්වයක් ලබාදීමට හැකිවනු බව මාගේ විශ්වාසයයි. ශ්‍රී ලංකා උදහමුදාව විනේ ගරුපහා මානුසීය, ගුණාංගයන්ගෙන් සමන්විත සාමාජිකයෙන් සිටන හමුදාවක් ලෙස කීටනාමයක් දිනාගෙන තිබීම පිළිබඳව අපි ආඩම්බර විය තු. යුදමුදාවේ පැවත්ම තීරණය වන්නේ අපි සතු පුද්ගලි කහා සාමූහික විඳය මත බවත් ඔබටහා ගත යුතුයි. පසුගිය කාලයේදී. යුදහමුදාවේ රාජකාර්ගල ඉතා සුල්ු පිරිසක්. විවිධ විනය විරෝධී ක්‍රියාවන් සඳ සම්බන්ධ අවස්ථා නිරීක්ෂණය වුවක්. කටේ පවතින සාමාන්‍ය නීතිය හා යුදහමුදා නීතිය අනුව ඔවුන්ට උපරිම දන්නුවම් පැවැණීම සඳ යුදහමුදාපති දෙෙස මාක්‍රියල් කරනු ලැබනවා ඉදිරයේදී. එසේම ඔබගේ විනි්‍ය ආරක්ෂා කර ගනිමින්. යුදහමුදාවේ කකිර්තිනමේ හා ගෞර ආරක්ෂාවර ආකාරයට ඔබට පැවනන රාජකාරී වගකීම් ඉටුකිරීමට පුද්ගලික ජීවිතය කටුතු කිරීමටත් විශේසාාවදානයක් ඔබ විසිං යොමු කළයතුයි. එසේ කිරීමෙන් ඔබගේ හමුදා ජීවිතේ ඉදිරි ගමන උබවිසින් ඔබගේ යහපත් ක්‍රියාකාරකම් අනුව උසස්්‍රීම් ලබා ඔබට ගයන ගමන් මාර්ගය ඉතා පැහැදිල්ව සාර්ථකව යාම සඳහා ඔබට හැකයාාව ලැබෙනු ඇත. කෙසේ වෙතාත් විනය විරෝධී කරන කටයුතු සම්මන්ධවයෙන් අසුවන ඕනෑම ඕනෑම නිලේක තරාතිරම අයකු තෑරෙහිව. තරාතිරම නොබල විඥාණකුලු කටයකිරීමට පසුබට නොවන බවත් මේ අවස්ථාවදී ඔබ සිරු දෙනාටම මතක්කිරීමට කැපති මේ අවස්ථ ප්‍රධාන වශයෙන් ඔබගේ අවධදාන්ට යමුි පල යුතු කරුණුකහි පැප පිළිබඳව ම තක් කළ යුතුයි. අපි ුදහමුදතියන යුදහමුදාවේ ශක්තිය ඔබයි. ඒ නිසා ඔබ නිරෝගි මත්ව තක්ෂි සම්පන්ත්න සෙබල්ලකුල්ලෙසින් රාජකාරයට කැපවී සිටීම ඉතාමත්ම වැදග. විශේෂෙන්ම ඔබට දිය වැඩියාව කොලොස්ට්‍රෝ ආද බෝනොවන රෝග පාලනය කරගණඩ ඔබට මනාශරීර සෞඛ්‍ය ජෝගතාවයක් අවශ්‍ය වෙනවා. ඉතින් මොනදේ කරත් මේ ශක්තිය ලබා ගැනීමට ඔබ නිරෝගී ශක්තිමත් සැබලෙකු වීමට ඔබගේ ශාරිරිික ක්‍රීඩා ක්‍රාකාරකම් මගහැර හැන්ගෙමින් රාජකාරි කරන ගුප්ත චරිතයක් නොවී සිටීමට වගබලා ගතුයතුයි. ඔබ විසින් ඔබගේශරිරය සෞකයට ඉතා එහලින් තබා ගැනීමට අවධාරණය කරුතු මේ වෙනවිට උදහම මුදාව තුළ දාකට ආදක බට පිරිසක් ඉන්නවා රෝගවලින් පෙළෙන විදමුදා රෝහල්ට දරා ගැනීමට බැරි පියද පීදමක් දරන්න සිදුවවෙලා තියෙනවා මොක දහමුදාාවට බැඳිලාති බෙන්නේ බෙහෙත් බීලා හර සහතික රගෙනවි බුල් කාලයේදී සල්ලිදී බෙත් බොනවා ඊට පසුව බෙහෙත් අතර පොහම ආදුුන් ක සෙ බලලාගල් ලෙඩේ එලිට මතුෙන. එඉ හමුදාව වගකීමක් අරගෙන ආදනක සෙබලාගේ සේවයට වඩා ඔහුුව බලාගැනීමට යුද හමුදා විසින් මුදල් බැය කරනවා. එක මගේ මේමකට තිස්දාහ ටාසන ප්‍රමාණකින්ව සාමාන්‍ය රෝග යුද්ධ කරලානින් යුද්දගරලතු වාල ච්ච කට්ටි බලාගන්න අපහසුයි. ඉති එසේම වර්තමානය නිරන්තර මේදෙත්ම ඔබයි ස පැති සු. වියනතුරු පිළිබඳ වාර්තාාවර ප්‍රමාණය ඉතාමත්ම අධිකයි. ඒ සම්බන්ධය ඔබගේ අවධානය යොමු කරන අතර ආරක්ෂා සහිතව තමාගේ ගමන් ගැනීමම් පිළිබඳ අවධානයක් කොර ුතු බැව්ද ඔබ සිතට ගතයුතුයි තවද මද්‍රව්‍ය භාවිත්‍ය හා ඒවා ප්‍රවාණය කිරීමේ සම්බන්ධයෙන් චෝදනා ලබන්නන් හා නිවාඩු ලබාගොස් ට වාර්තා නොරන ප්‍රතිශතයද වර්ධනවී ඇති බව මාම අවස්සාවිදී ශීපත් කරනවා. මේ වනවිට මද්‍රව්‍ය සම්බන්ධයෙන් කතා කිරීමේදී මේ අහිංසක සෙබලා දන්නේ නෑ මේ මද්‍රව්‍ය ලබා දෙන ජාවරම් කරුුවන්න පුළුවන් මේ ලබා දෙන සපයන්න. මද්‍රවය ලබා දෙනවා මේ අහිංසක සබලා එක මද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලෙ පමණයි ලබා දෙන්නම තමයි පොලිසියට ඔත්තුව ලබා දෙන්න. මදනවේ සපයන්නට කිසි ප්‍රශ්නයක් නෑ මේ හමුදාව සෙබල අල්ලුවට පස්සේ. දයාට තව කෝන තරන් සපයන්න කට්ටයන්නවා. එඇතුර මෝඩ සෙබල අරගෙන පොලිසයට අසු වෙලා මෙට විනි්‍යානුකුලු ප්‍රශ්න ොඩාක් මැතිලා මෙයා නීතියට පමුණුණු. ඊට පස්සෙයා. ඒ සම්බන්ධෙන් බයිනැතුව නැවත අනුගත වෙලා මද්‍රැිය ව්‍යාපාරයේ ප්‍රධාන පෙළි සාමාජිකෙක් කෙනවා. ද අපි ඒවා හොදට මොන්ට කරගරඉන්නේ මොකද ආර්ථික පස්ත තිබුණා කියලා නිවසට ගොස්සෝ නිවාඩු ගොස්සෝ මේ අන ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් මොකද සෙබලා දන්නේ නෑ තමුන්ගේ ෆෝන එක තමුන් පා්චි කරනාර කියන ස්මර්ට් ෆෝන එක එයා කරන ඔක්කුම ක්‍රියාකාරකම් අපි මූලස්ථානයදලා ඉතින් මේ දක්කපු කරුණු සම්බන්ධයෙන් අපි අඩපන වුුණොත් අපේ සංග්‍රාම ශක්තිය අඩ වීමෙන් යුදහ මුදාවේ ප්‍රතිරපයේ ඉදිරියට පවත්වාගේෙන යාමට සෑහෙන දුරට බලපාටාවදී කියන්නත් කැමති. ඒ අකට යුතු කම්බලට සම්බන්ධවීමෙන් ඔබගේ පුද්ගලක ජීවිතයටද කරිනාාත්මකව බලපාන ආකාරය ගැන ම අ ස්ාාවද ට අධානය කරන්න කමති. එනිසා තං දගල්ක සෞඛ්‍යයා විනේ පිළිබඳ වඩාත් අවධන යොමු කරන ලෙසත් ඔබට ඇති ගැටලු යදහමුදා පිළල්වෙත් අනුව විසිදාා ගැනීමට උත්සාහරන ලෙසත් ම අ ස්ථාාවදී ඔවසිලු දෙනාට අවධාරණය කරන්නට කැමති. මෙම ආරක්ෂක සේනාවේ දාහතර වන ආක්ඥාපති ලෙස රාජකාරි කළ මදීමම කඳු කර ප්‍රදේශය ඇතුළත් මෙම ප්‍රදේශය. රටේ උපක්ක්‍රමික වශයෙන් ඉතාමත් වැදගත් භූමි කලාපය ඇතිස ඔබ සිියල්ලු දෙනාට දන්නුවන්ට කැමති. විශේෂම කඳු රට මේ අස්විද්ධී වර්තමානය තිබෙන බුද්ධි ොරතුර අනුව සිදුවෙන සංවිධානත්මක ක්‍රියාකාරගම් සම්බන්ධය මේ අවස්ථාව ජාවධාරය කරන වගේ යුතු ජේස්ට් නිල්ධාරීන්නේ සම්බන්ධයෙන් ස්වා බලා කටයුතු කළ යුතුයි. අපි නිදාගෙන සිටිය යුතු නෑ අපේ බල ප්‍රදේශයේ මොනවද වෙන්න කියීන එක. ගන ට ුතුයි. ඒ එට අමතරව මධ්‍යම ප්‍රදේශයේ මධ්‍යම ආඥාපති තුමා වෙත විශාල වගේකි මක් පැවරිති වෙනවා. විශේෂෙන් බෞද්ධ ජනතාවගේ ගෞරලට පාත්‍ර වූ ලෝක උරුමයක් වන මහනුවර දනලා මාලිගා ඇතුළු පූජනීය ස්ථාන විශාල වශයෙන් මෙම ආරක්ෂක ආකඥාපති මධ්‍යම වෙත පැවරිති වෙනවා. ඒ වගේම විදුරල තලාගල සම්ප්‍රේෂණ මධ්‍යස්ථානී. ජල විදුළු බරාගාර පද්ධතින් ඉතාල විශාල ප්‍රමාණය. ඒ වගේම හම්මන්තොට වරාය සහ මත්තල ගුවන්තොට පට ආද මරමස්ථාන වෙන්ම ජාතික ආර්ථිකට විශාල දායකත් දක්වන වැවිලි කර්මාන්තය හා සංචාර්ග ආකර්ශයනව වැඩිවශයෙන් දිරාගත් ප්‍රදේශයන් මේ ආරක්ෂක සේනා මධ්‍යියම යටතේ ඔබ බල ප්‍රශශයේ තියෙන බව ඔබ විසින් දැනගත යුතුයි ඒ සම්බධයෙන් ඔබ ආඩම්බරත් විය යුතුයි. මධ්‍යියම පලාාත වව පලාාත මෙන්ම දකුණු පලාාතේ හම්වන්තොට්ට දිස්ත්‍රික්කය සමගින් දිිස්ට හයක් මෙම ආකඥා මූලස්ථානය යටතේ ඔබ බලප්‍රදසි යටතේ තිබෙනවා. ඒයටතේ ඇති කඳුරු. රක්ෂාව තහවුරකිරීම සඳහා පාබල සේනාංක දෙකකින් සමන්විත වන ඔබ ආරක්ෂක සේනාවට ඉතා විශාල කාරභාරයක් පැවිරී ඇති බව මාමය අවස්ථාවදී සඳහන් කරට කැමති. කසේ වෙතත් එම කාර්යන ඉතා උසස් අයුරින් ඔබ විසින් පසුගේ සමයේදී සාර්ථකව ඉටු කළ බව මාමය අස්ථාවදී කියන්ට ප්‍රකාශ කරන්නට කැමති. එමෙන්ම ආරක්ෂක තත්වයට අනුනුපව ඔබ ආරක්ෂක සේනාව බට පිරිි සංකාව දේෙද ඩිකිනිීමනත්ම බලාපරතිුණන ඒ සම්බන්ධයෙන් පසුකිය කාලය තුළදී අප මුහුණද. රටේ වාතාාවරණයට මෙම මධ්්‍යම ආරක්ෂක සේනා මුූලස්ථානය අනදීම ටතේ සිදුරු ලැබු සිල්ම ක්‍රියානිිතයන් සඳ මමේ අස්ථාව කරගන්නවා ආර්ථ්‍යපතිතුමාට ඒ සම්බන්ධ ප්‍රසංසාාවට ලක් කරන්න ඔබවිසින්. ඔබසාහ ඔබගේ සිල්ු දෙනා සාර්ථකව හැම දෙයක්ම ඉතා ක්‍රාකාරිීව ඉෂ්ට කරපු ගැන මා සතුටන මං ඒ සම්බන්ධෙන් මං පුද්ගලෙකව ඔබතුමා ඇතුළ සිුර ජනනාටම මේ අස්සාහිදී ස්තුතිවන්තයනවා. ඒගේ මේ වනට අඩු ආදයම් ලාබී සහෝදර පවුල්ලෙනුවෙන්. ඔබගේ දාකත්වය මත මෙ බලය බලප්‍රදේශ තුළ නිවාස එකසිය තිස්පහක් ඉදි කර. අදල් නිවසිමියන්ට බාරධී ති බෙනව මා දන්නවා. ඒ වගේම තවත් නිවාස ගණනාවක් ඉදි කරමින් පවතිරබවත් මා දන්නවා මෙය. ම පවල්ලල්ට ශාල ප විිරණක් වගේම ප්‍රදේශයේ සංවර්ධනය සඳහාතයේ මහත් ෘකුලක් වනු බව මහපා සන්තත කැමති. ඒ අතර දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබ ආර්ක්ෂක්ෂනා විසින් ඉටු කළ ඇති සේවාන් වල තවත් අන්ගයක්. කුමාරේන විද්‍යාලයට ශාලාවක් ඉදිකරදීම. නොරේලියයේ උඩනදැල් දෙමළ විද්‍යාලට නම පංිකාම්මරක් ඉදිකරදීමක් දියතලලා විද්‍යාලයේ ගොඩනැකිල හලේ අයිුත්වට යක්කරදීම. ශේෂන් ගේය කළ ුතුබවවාම දන්නමේ මැතවයු ගේෙදී. එඒවගේම පාසල් දරුවන්ට අවශ්‍ය පොත්පත් සමගින් පාසල් උපකරන ලබාදීම හා ඒ සඳහා පරිත්ත්‍යාගශීලින් සම්බන්ධී කරනය කිරීම ඇතුළු තවත් සුබ සාධන සේවාන් රසක් ඔබ විසින් සිදුකර ඇති අතර එඒය මෙම ප්‍රදේශයේ දෙමාපියන්ට හ මෙන්ම දරුවන්ට මහත් සහයෝගයක් වන බව පැහැදිලිකිරීමට මම අස්ථද කැමති. තවද මෙම ප්‍රදේශේ කුෂිකාර්මාන්තය හා ආර්ථික භෝග වගාකටතුල එදන බෞතරැක් වූ ජනතාවට ඔවුන්ගේ කටයුතු සහ අනකුත් ජීවනෝපාය ක්‍රමමත්තාගෙනය අම සඳහා ඔබ විසින් නිරන්තරෙ සහයෝග ලබා දෙන බව මා හොඳින් දන්නවා. විශේෂෙන්ම පසුගේ සමය රටේ පැවති ආර්ථික තත්ත්වයනුව. අඩු ආදෑම් ලාබී පවුල් සඳහා වියලියහාර දර්වය ලබාදමින් ඔවුනට සහයෝගලා ලබාදීමට ක්‍රියාකිරීම ඉතා වටිනා බව මාමය අස්ථාවේදී මතක් කරනවා. නි අන්තරේෙන් විධ ස්වාභායික විශනයන්ට ගොදුරන ඔබ බලපදේශයේ ජනතාවෙනුවේ මහත්සේ කැපවෙමින් කංවතුර ලැවගිනි ආද එම ආපදාවන් හිදී ඔබවි ඉටු කරනුලද රාජකාරිය මා ඉමහත්සේ අගේ කරනුණු ලබනවා. විශේෂම දැන්ට පවතින තේ ආර්ථිකහා ආහර අර්බූදයේ යටතේ. ආහර සුරක් ෂිතභාවය තහවුරු කිරීම සඳදා යුදහමුදාව විසින්ද. මේ වෙන විටත් වගා සංග්‍රාමයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව තවරදුරරත් එම කාර්යන් පුළුල් කර පවතින කුෂිකාර්මික දුෂ්කරතාවන්ට පිළියමක් ලෙස ඔබ කඳුරු වන වගා කල් හැකි සෑම භූමයක්ම හඳුනාගෙන කෘෂිභෝග වගකිරීම ඉතා වැදගත් බවම මේ අවස්ථාවතිමා මතක් කරට කැමති. මේ වනවිටත් ඔබ ආරක්ෂක සේනාව යටතේ අක්කර අසූ පහක භූමි ප්‍රමාණයක වග කටයුතු ආරම්භ කර ඇති අතර. අක්කර තුන්සිය පණහාට අධික ප්‍රමාණයක් වගාකිරම සඳහාව්‍ය කටයුතු සූදානං කරගනයාමත් මා ඉතා අගේ කොට සලකනවා. ශ්‍රීලගක යුදහමුදා වර්තමානය ලබාතිබන සාට ආර්ථකත්වය ඉදිරි කාලසිීමේදී තවදුල්ටත් වර්ධනය කර ගනමින්. ගෞරණයේ රාජකාරයක් එකඉටුකිරීම මාගේ අරමුණයි. ඒ සඳහා යුදහමුදාවේ සෑම තරාතිරම. ජේස්් හා කනිස්්ට නිල්ධාරන්ගේෙන් සියලුම නිලෑන්ගේ සිවිල්සවක කාරය මණ්ඩලෙත් උපරීම සහයෝග හා දායකත්ේ හිමුණු ඇතැයිමා විශ්වාස කරනවා. අදට නීමිට කාරයන් හෙටට කල් නොදමා උපරිම කාර්යක්ෂමතාවෙන්. නැවතත් අදට නියමිත කාරයන් හෙතට කල් නොදම. උපරිම කාර්යක්ෂමතාවයෙන් කටුතු කිරීමෙන් මෙම අරමූණට ළඟාාවී හැකි බවත්. ඒ සඳහා අධිස්ඨාන ශීලිව කැපයෙන් ලෙසත් මා ඔබගෙන් ඉල්ලා සිටිනවා. වීරෝධාර රණවිරණේ රටට නයනැති මුළු රටම ණය ගැති. සෙබලිකු වශයෙන් පුද්ගලික ගෞරය හා යුදමුදාවේ ප්‍රතිරූපය වර්ධන වන ආකාරය. තමන්ට පැවරෙන වගකීම හා රාජකාරීෙන් නොපිරි හෙලා ඉටුකරුණු ඇතයිමා. අප ක්ෂාරන එමෙන්ම ඔබ රාජ්‍ය ආරක්ෂකහින් ඔබ රාජ්‍ය ආරක්ෂකයින් ඉංග්‍රසින් කියනවා පටෙක්ටර් ස්ටේඩ් පටෙක්ටර් වශයෙන් ක්‍රියා කරන අභි මානවත් යුදහමුදා සාමාජිකෙක් වන බව ඔබ විසින් දැනගෙන සිටිය යුතුයි. ජාතියේ සුරක්ෂිත තාවය හා හපත් හට දවසක් වෙනුවෙන් ඔබගේ වගකීම මනාව ඉටකොරුණු ලෙස මා ඔබට නැවතත් මතක් කිරීමට කැමති. එසේම වර්තමානයේ රටතුර පවතිර ආර්ථික අභියෝග හේටවෙන් උද්ගතවී ඇති තත්වය අවබෝධ කරගෙන ඔබ ආදර්ශමත් උදහබදා සාමාජයක වශයෙන් කටුතු කරනු ඇැයි මත් තවදුරලටත් ඔබ ගේෙන් බාපොරතු වෙන. අවසාන වසේ මාගේ කතාව අවසන් කිරීමට ප්‍රතම. මා නැවතත් මතක් කරන්න කැමති විශේෂයෙන්ම ඔබ විසින් භාවිතා කර ලබන දුරකතනය කල්පනාකාරව ජංගම දුරකතනය පාවිච්චි කරන්න කියලම ඉල්ලා සිදවා. නොදන්න ගොඩක්දේ ඔබගේ තවත් අයිකුට දනගන්නට පුළුවන් එකම මාර්ගයම යයි. ජංගම දුරකතනෙන් දුරකතනය විසින් ඔබට ලබා දෙෙනවා ආරක්ෂා තහුරුකිරීම සඳහක් අවශ්‍ය රහස්ශ්‍යභාවයට තහුරු කිරීමම සහාශ්‍යදී මාමය අවස්ථ්‍ර තිකයන්න කැමති කිසිම රහස්්‍යභාවයක් නෑ ඔබ විසින් අතගාන ඔය ක්‍රියා කරු ලබන ජංගම දුරකතනය. ඒක මගේ එක්ටරාවිදිියක ඉතින් අවසාන වශයෙන් ඉතාමත් අගේ කරනවා ආඥ්‍යාපතිතුවා මධ්‍ය මාඥ්‍යා පුස්තුමයි තුළු ඔබ සිලු දෙනා මා වෙනුවෙන් පිතාමත්ම අලංකාාර්මට්මින් ඉලි ගැනීම සම්බන්ින් ඒ වගේම විශේෂමය අවස්ථාතිම වැඩිතුරත් ප්‍රකාශ කරන්න ඕනේ ගුණමකු නොවී ප්‍රකාශ කරන්නට මා අනදදී භාරධී ගිපු මේ ආරක්ෂගෙන මත්දීම ප්‍රදේශයේ මේ වෙනට මූලස්ථානය සහ හැම දෙයක් බැලුවහම ඉතාමත්ම දියුණු වෙලා ඒ ඒ සම්බන්ධයම පුද්ගලක ආගඥාපත්තුමාට ස්තුවන්තයනවා ඔබ විසින් ඉතාමත් වහසල අමහන්සේලා මහන්සේ වෙලා හැමදීම ස්ටකරීම සම්බන්ධය. ඉදිරියට පක්හිතන ඔබ විසින් මදදම අඥා පදේශය මාරක්ෂනා මුලස්ථානය යටට සියලුම කඳුරු වලටද ඒ ආකාරෙන් ඔබයිසින් හැමසාහයකක්ම ලබාදී මටද පුළුවන් ආකාරෙන් මා සතු දේ හැමෝටම සමානත්ව ලබා දෙන්න පුළුවක් ආකාරය මට පුළන් උපරිමසාහගයක් මේ අස්ථාවදී මටක්කිරීමට කැමති. ඉතින් අවසන වයෙන් ඔබසාාවභගේ පවල් සාමාමජිගයන්තත් ම සතුට හා සෞභාග පිරි නිරෝග මත් අනාගතයක් උදා වේවයි කියලා ම පර්තනා කරන අතර දනලා සමදුගේ පහිතසා ආරක්ෂාව අවසාන වශනලභයක පාර්නක මන්් හැ වනා ොහමස්තුති